මොකද සූත්‍රය අමතිවරය දන්නේ නැති අගමති දන්නේ නැති ජනාධිපති දන්නේ නැති සූත්‍රය කවුද දන්නේ? අපිටත් ප්‍රශ්න තියෙන ඒකයි. ඉතින් දැන් අපේ කාලේ 120ට 28ට 38ට ගත්ත අපි ගත්තේ එහෙම. ඉතින් ඒක දැන් මේ ගන්න යන්නේ 70 ගානකට 80 ගානකටද. ඉතින් ඒ ගානටම දැන් ඇවිල්ලා. මොකද ඒකට හේතුව රුපියල යගේ ඉතාම ශීඝ්‍රයෙන් මේ පහත වැටෙමින් තියෙන නිසා. ඉතින් ඒකට මේ ආණ්ඩුවේ සියලු ඒවා අතර නොකර රුපියල යගේ මේ අඩු වෙන එක නවත්ත ගත්තේ නැත්තම් දවස ගානේ මේක වැඩි වෙනවා. අර්බුදය. ඒ අර්බුදය මෙයාලා ඇති කළා තියෙනවා. ඔව්. මෙයාලගේ නොහැකියාව නිසා ආණ්ඩුවේ. ජනතාව ගැන ආණ්ඩුව හිතන්නෙම නැත්තේ ඇයිස මේ මේලි ආණ්ඩුවට වැඩක් නැහැ නේ. ඔව්. එයාලට ඕන බොරුවක් කිව්වලා රවට්ටන්න පුළුවන් කියලා තමයි හිතාගෙන ඉන්නේ. ඔව්. ඔබතුමාලා දැඩි මැදිහත් වීමක් සිද්ධ වෙන්න වෙයි නේද මේ? නෑ ඒක තමයි ඉතින් අපි දැඩිව මැදිහත් වෙන්න හදන්නේ. සර් සාකච්ඡා මට්ටම කොහොමද සර් දැන් මේ සභා ආණ්ඩුව පිළිබඳව තාම කතා වෙන්නේ? එහෙමකක් නෑ. ඒක බොරුවද සර් ඒක කතාව? නිකන් යෝජනාවක් තියෙනවා. ඉතින් අපි දන්නේ නැහැ ඒක ඉතින්. උදේට කෙරෙනකන් අපි දන්නේ නැහැ. අපිට අපිට විශාල බලාපොරොත්තුවක් නැහැ. සාකච්ඡාවක් අදත් කරනවා සර්. ඔබතුමාලා පක්ෂයක් විදියට? නෑ නෑ අපි පක්ෂයක් විදියට එහෙම යෝජනාවක් ආවොත් මොකද කරන්න කියන එකයි තීන්දුව කරන්නේ.